පකිස්ානත් ගෙදර ඔව අදසද පැත්න ද සිත ටන ලෝකසාන තිස්සන තරග ඉතින් මේ තරගේ ක්‍රඩාගන්න ඇමරිකා කණ්ඩයම සයලන්ත කණ්ඩෑම කතාකරත්තේම මේ තරගේ ගොඩක් වැදගත්වෙන්නේ පකිස්ාන කණ්ඩෑමට මොකද මේ තරගේ ආලන්තය ජයග්‍රහණ කරනක පකිස්ාන කණ්ඩෑමට වැදගත් ඇමරිකාව අපි කලින් කිව්ව ඇමරිකාව මේ තරගේ ජයග්‍රහණය කරත් එහෙමත්ත වැස්සට සේදිලා ගියොත්තේම ඇමරිකා පොයින්ට්ස් පහක් කරගෙන එකළු ඉස්සරහට යනවා සුපර් 8කට යනවා පකිස්ාන ඊළඟ තරගේ දිනකට වැඩක් වෙන්නේ නැහැ කියන එක අපි කිව්ව ඉතින් අපි දන්නවා ෆ්ලොරිඩා වලට ගං වතුරු ගලක් දීපුවා ශ්‍රී ලංකා කණ්ඩායමට වුණත් මේ ඇමරිකාවෙන් ඉඳන් වෙස්ට් ඉන්ඩීස් වලට යන්න ඒගොල්ලන්ට බැරි වුණා ඊයේ දවසේදී මොකද ගං වතුරට හිර වෙලා තිබ්බ හින්දා ඉතින් අද දවසේදී යන්න පුළුවන් වුණා ඒ වගේම මේ තරගේ තියෙන්නේ උදේ ඉතින් උදේ ලොකෝට වැස්සක් තිබ්බේ නැහැ ඊට පස්සේ වෙට් අවුට් ෆීල්ඩ් එකක් තමයි තිබ්බේ මොකද ඊයේ රෑ වැස්සත් එක්ක ඊට පස්සේ කොහොම හරි සුපර් සපර්ස් යූස් කරලා මේ හැමදේම යූස් කරලා අම්පැස ග්‍රවුන්ඩ් එක ඉන්ස්පෙක්ට් කරලා මේ තරගේ ආරම්භ කරන්න ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ මතන රිඩියස් ඕවර්ස් ඕවර්ස් රිඩියස් වෙලා පෑ දෙකක් දෙකහමාරක් විතර පරක් වෙලා තිබ්බ ඉතින් තරගේ ආරම්භ කරන්න 10:45 තමයි ආයිත් ඉන්ස්පෙක්ට් කරන්න තිබ්බේ ඒ හැම දෙයක්ම කරලා ඔක්කොම කරලා තරගේ ආරම්භ වෙන්න 99%ක් විතර තියෙද්දි මොකද්ද උනේ අන්තිමට ඒ වෙලාවෙම ආයි පරක් ඔන්න එක පාරටම වහින්න පටන් ගත්තා අකුණු ගහන්න පටන් ගත්තා ඒකත් එක්කම කවර්ස් ආවා ඉතින් එතනින් එහාට තරගේ අත්තරලා දාන සිද්ධ වුණා ඉතින් තරගේ අත්තරලා දැම්ම කියලා කියන්නේ පකිස්තාන කණ්ඩායමටත් ඔව් ගෙදර යන සිද්ධ වුණා ඉතින් ගිය පාර අනුශූරතාවයේ දිනාගත්ත පකිස්තාන කණ්ඩායම ගෙදර යනවා ඒ වගේම අපි දන්නවා ඊට කලින් නවසීලන්ත කණ්ඩායමට ගෙදර යන සිද්ධ වුණා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉස්සරහට ගියා ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර යන සිද්ධ වුණා ඉතින් එතන හරියටම තාම කියන්න බෑ බංග්ලාදේශ ඉස්සරහට ආයේ මම දන්නා නෙදර්ලන්තයටත් චාන්ස් එකක් තියෙනවා ඒගොල්ලෝ අපිට ගැහුවොත් එහෙම ඒගොල්ලන්ටත් පොඩි චාන්ස් එකක් තියෙනවා එතකොට දැන් ප්‍රධාන කණ්ඩායම් තුනක් දැන් මේ වර්ල්ඩ් චැම්පියන්ස් වෙච්ච ශ්‍රී ලංකාව වර්ල්ඩ් චැම්පියන්ස් වෙච්ච පකිස්තානය එතකොට අනුශූරතාව දිනාගත්ත ශ්‍රී ලංකාව ඒ වගේම අනුශූරතාව දිනාගත්ත පකිස්තානය නවසීලන්තය අනුශූරතාව දිනාගත් අරගෙන තිනවා සෙමිෆයිනල්ස් ගහලා තිනවා ඒ වගේම ඊළඟට ඉන්නේ ඉංගලන්තේ ඉතින් ඉංගලන්තයටත් මොනවා වෙයිද දන්නේ නැහැ ගිය පාර ශූරයන් ඒ වගේම දෙපාරක් ශූරයන් වෙලා තිනවා ඉතින් ඉංගලන්ත කණ්ඩායමට මොන වගේ දෙයක් වෙයිද දන්නේ ඒක ස්කොට්ලන්ත තරගයත් එක තමයි බලන්නේ ස්කොට්ලන්තයේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන තරගයේදී අපි ගොඩක් කතා කරා ඒ තරගයේදී ස්කොට්ලන්ත කණ්ඩායම ජයග්‍රහණයක් හරි නෝරිස් අටැක් හරි කිය වැස්සොත් එහෙම එහෙනම් ඔන්න ස්කොට්ලන්තයට අවස්ථාවක් තියෙන කල ඉස්සරහට යන ඉතින් එහෙම වුණොත් එහෙම අර මං කිව්ව ගොඩක් මීම්ස් අපි දැක්කා ලක්කම් මත්ගෙදර කිරියම් මත්ගෙදර දැන් ෆාතිමාත් ගෙදර කියලා තියෙන අන්තිමට සුදු අම්ම විතරයි ඉතුරුලා ඉන්නේ බලමු ඉංගලන්තයටත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා ඉතින් තාමත් හොඳයි ඇමරිකාව මේ පළවෙනි පාරට ක්‍රීඩා කරලා ඒගොල්ලන්ට අවස්ථාවක් හම්බ වෙනවා ඉස්සරහට යන්න අෆ්ගනිස්තානය වගේ රටකට ඉස්සරහට යන්න හම්බ වෙනවා කියලා මං කිව්වා මං කැමතිම කණ්ඩායමක් මේ වර්ල්ඩ් කප් එකේ ෆයිනල්ස් එනවා නම් අෆ්ගනිස්තානයත් එක්ක වෙස්ට් ඉන්ඩීස් වගේ කණ්ඩායමක් ගොඩක් හොඳයි ඒ වගේම ස්කොට්ලන්ඩ් වගේ කණ්ඩායමකට ඉස්සරහට යන්න පුළුවන් වුණත් ඒක ඇත්තටම හොඳ වෙලා තිබ්බ බලන් ඉමු ඉස්සරහට මේ තරගාවලිය මොකද වෙන්නේ කියලා